සතිය අපි කතා කළා MS Word කියන ඇප්ලිකේෂන් එකේ ගොඩක් දේවල් මේවා කොහෙද ගබඩා වෙලා තියෙන්නේ කොයි විදිහද වැඩ කරන්නේ මොනවද exe files ඒ වගේ කතා ගොඩක් කතා කරා මෙතන පාඩම හිටපොයට මතක ඇති පාඩම කීප දෙනා හිටියේ එතකොට වීඩියෝ බලුවා නම් ඒගොල්ලන්ටත් මතක ඇති දැන් අපි අද එදා කදා කතා කරපු දේවල් මතක් කරගන්න බලනවා ටිකක් එදා අපි කතා කරපු දේවල් ඔයාලට මතකද කියලා බලනවා චුට්ටක් මම මවුස් එක පොයින්ට් කරනකොට කියන්න පුළුවන්ද කියලා බලමු අපි ඒ ටික මතකද කියලා ඒක ඉතා වැදගත් මතකද කියන එක හැකි අය ඉන්නවා නම් වීඩියෝ එක ඔන් කරගෙන වැඩ කරන්න එහම අමාරු නම් ගැටලුවක් නැහැ වීඩියෝ එක ඔන් කරගත්තොත් මට ඔයගොල්ලෝ වැඩ කරනවද නැද්ද කියලා පේනවා राइट हर्ष की मम्मी पॉइंट मुखादेक हर्ष की बलाकिन पॉइंट कर दिग तीर रिबन इट बस एक ये तीन में हाथरा स्ट्रेज कोना आस्था कोड़ से ग्रुप्स कैटेगरी ग्रुप ग्रुप्स कैटेगरी ये वाला तुझे तीन में एक एक आइकन्स और इंटरनेट वाला तीन है वो कमांड्स कमांड्स ये उड़ीम में तीन है कोड़ से क्विक एक्सेस टूल बा राइट मैं प्रदेश है या टाइटल बा मैं प्रदेश है कंट्रोल बा कंट्रोल कंट्रोल बा कंट्रोल बटन्स नहीं उड़ीरिया මේ හරිය තියෙන කොටස මම් පස්සිනුත් එක රූලර් රූලර් මේ සුදු පාට ඒරියා එක page එක ඔව් ඒකට අපි page එක කියනවා එහෙම නැත්නම් working area කියලා working area මේ සුදු පාට ඒරියා එකේ නලියන කුඩා ඉරි කෑල් cursor මම මේ බා එක මම point එක තියලා vertical scroll down බා वर्टिकल स्क्रॉल बा मे बा एक हॉरिजॉन्टल स्क्रॉल बा राइट हॉरिजॉन्टल स्क्रॉल बा मैंने मे एरिया एक टास्क बा टास्क बा ने मे एक छोटा मत कर गाने वाला ने मैंने मेतन तीन एरिया एक एक व्यू करने एरिया के से मत करना है ओ व्यू बार ने ओ कौन बास दी हो
zoom in zoom out එකට කියනවා නමක් ඒ ප්‍රදේශයට zoom slider bar නේ zoom slider bar right අර ෂේට් එක කිව්වා යම් ප්‍රමාණයක් එකයි බැරුනේ මෙතන තියෙන එකට අපි කියන්නේ status bar කියලා status bar okay sir okay right good බලමු තව කවුද එන්නේ ඊට පස්සේ එක්කෙනෙක් බලමු තව කවුරුර එක්කෙනෙක් එන්න කොටස් ටික කියන්න අද ඉන්නවා පස් දෙනෙක් හය දෙනෙක් විතර ඒගොල්ලොන්ගෙන් කෙනෙක් ටක් ගාලා කියන්න right ඒගොල්ලෝ නිශ්ශබ්දයි එන අපි ඉස්සරහට යන පාඩම මොකද මම ඕනට වඩා try කරන්න ඕගොල්ලෝ අරගෙන යන්න ඕගොල්ලොන්ට තම උමනාව තියෙන මේක කරගන්න ඕගොල්ලෝ කරගන්න මොකද හරිනම් මම මේ ක්ලාස් එක නතර කරන්න තැනට දැන් එන්න ඕන මොකද ජොයින් වෙන්නේ නැහැනේ ගොඩක් අය සල්ලිත් බඳලා ඉන්නවා 25ක් විතර එනවාට හතර දිනේ පස්සේ නෑ එන්නේ පරාදිතිය මුත් මම ඕගොල්ලන්ට කිව්වා මේ ක්ලාස් එක ඉවර වෙන දවසේ එක්කෙනෙක් දින්නේ එයා ඉන්නකම් එක් යනවා මේ ක්ලාස් එක තමයි ඔය විදිහට මේ වෙලා තියෙන අනිත් ක්ලාස් වල ළමයි 50 60 80 ඉන්නවා ඉතින් කමක් නෑ අපි කොහොමවත් ඔයගොල්ලන්ට කිසිම අඩුවක් නැතුව ඒ කොටස් ටික කරගෙන යනවා right එතකොට අපි එදා ඉගෙන ගත්ත ටික තමයි මේ තියෙන්නේ online lesson explain කරපු එක title එක tabs ribbon groups group category dialog box launcher මට වට කියලා දෙන්න බැරි නෝ dialog box launcher කියලා එකක් තියෙනවා මේ category එකක අල්ලෙහා දකුණුපස කෙරවලේම තියෙනවා චූටි තලයක් වට පේනවා ඉතින් හැම category එකම වගේ තියෙනවා එහෙමත් එක්ක තමයි නැත්තේ නේ dialog box launcher කියලා අපි එකට කියන්නේ මෙයාව ක්ලික් කරාම අපිට මේ වගේ තව අදාළ category දිගුවක් මතුවෙනවා මෙයාව මම paragraph setting කියන dialog box එක මතුවෙනවා ටක් ගාලා paragraph setting කියන paragraph එකකට තව ගොඩක් අපිට editing කරන්න පුළුවන් මේ setting එක හරහා ඒ වගේ ඕනම මේ dialog box එක මේ category එක තියෙන මේ icon එක ක්ලික් කරාම dialog box එකක් මතුවෙනවා අන්නේ dialog box එක මතු කරගන්න නිසා මේ චූටි icon එකට කියනවා dialog box launcher කියලා ඒක තමයි මේ පහට තියෙන්නේ මට 6 වෙනි අංකයට තියෙනවා control buttons අපි දාන්න ඒවා minimize restore maximize close කියලා ඊළඟට cursor එකක් දානවා ruler දානවා ඊළඟට අපි තව එකක් අද කතා කරනවා මේකේ paper size paper එකේ size එක දැන් මේ paper එකේ size එක හරිම වැදගත් අපි new file එකක් ගමු new document එකක් ගමු ඔය විදිහට ඔන්න මම new document එකක් ගත්තා new document එකේ ගත්ත shortcut එක තමයි මම keyboard එකෙන් control එකයි n එකයි එකවර press කරේ CTRL කියන key එකයි ඒ වගේම n කියන key එක එකවර මම press කරපුවම මට new document එකක් ඇවිල්ලා තියෙනවා ඉතින් මේ new document එකේ අපි ගත්තොත් page එක දැන් මෙන්න මේ page එක ඔය වගේ පේන්නේ print out එකක් ගන්න ගියොත් ඒ page එක ඔය විදිහට තියෙන්නේ හැබැයි මේක print out එකක් ගන්න වෙලාවට අපි printer එකේ තියෙන setting වලට set කරගන්න ඕනේ හැම වෙලෙම printers ගොඩක් වෙලාවට පාවිච්චි කරන ඒවා A4 size කොළ තමයි එළියෙන් දාන්න අර photocopy machine වලට වගේ එළියෙන් feed කරන්න ඕන අතුලට දා ගන්න ඕන A4 size කොළ. තවත් කොළ වර්ග ගොඩක් තියෙනවා. letter type කොළ, envelope size කොළ, A5 කොළ, B5 කොළ, legal type එකේ කොළ වගේ කොළ වර්ග ගොඩක් තියෙනවා. දැන් අර tutorial එක ගත්තාම ඔයාලට ඒ ටික අවබෝධ කරලා දෙන්න පුළුවන්. ඉතින් මේ කොළේ අපි print out එකට ගැලපෙන්න නම් A4 කරන්න ඕන. කොහමද A4 කරන්නේ? page setup ගියා. මේකේ home එකේ මං හිටියේ page setup click කළා. එකෙන් page size ගිහිල්ලා දැන්ට page එක අපි එයා අරගෙන තියෙන්නේ letter type එක. හරිද? අපි පල්ලෙහාට මේ විදිහට ඇවිල්ලා A4 කියන එක click කරනවා. click කරාම අපිට මේ කොළේ A4 size එකට හැදෙනවා. හරිද? home එකේ හිටියේ layout ගියා එකෙන් size වලට ගියා හිටිය letter වල මෙතනින් click කරලා A4 කරගන්නවා ඒක ප්‍රධාන කාරණයක් කොලේක වැඩ කරන්න පෙර A4 size එකට සකසා ගන්න එක ඒ වගේම margin කියලා කොටසකුත් තියෙනවා අපි දැන් ඊළඟට ඉස්සරහට යනකොට අපි margin කියන්නේ මොකද්ද කියලා බලමු
අපි එදා ඉගෙනගත්තු පාඩමේ තව වැඩිපුර දේවල් කීපයක් මම මේ කිය කිය ඔයාට යන්නේ. Right, මෙතන click home, home එක click කරන්න. ඊට පස්සේ layout එකට යන්න, size එකට ගිහිල්ලා A4 හදන්න. A4 size එකේ A4 කියන එකේ ප්‍රමාණය අඟල් වලින් අඟල් 8.24 ඒ වගේම 11.69යි. හරිද? අඟල් වලින් අඟල් 8.24 කුත් ඉහළට පහළට නැත්නම් උඩු අතට අඟල් 11.69 කුත් තියෙනවා. මේ දිග සහ පළල තියෙනවා. ඊළඟ text area එක. ඒක දාන්න ඔයා මේ යමක් type කරලා තියෙන area එක තමයි text area එක. Zoom slider bar. Zoom slider bar කියන එක මේක. ඔයා දැන් කිව්වා ඒක දාන්න. एक सूम इन करंड पुलवां सीट पांसी याद दाखवा सूम आउट करंड पुलवां सीट सी याद दाखवा इर बस से व्यू इन्हें व्यू किया लगिया ने व्यू में न मेक कोटा सेटअप की न व्यू किया ना व्यूस वार का तुनक तीनों की लापी के न गत्ता व्यूस वाला मोड तीनों मोड्स तुनक तीनों रीड मोड देखे मेक तमा रीड मोड देखे पत्र एक वाई किया वान न पुलवां इलंग मोड देखे प्रिंट लेआउट मोड देखे මුද්‍රණය සඳහා අපි වැඩ කරනවා නම් අපි යන්නේ ඒ මෝඩ් එකට. ඒ වගේම වෙබ් පිටුවක් සඳහා අදාළ කරුණු සකසනවා නම් අපි යන්නේ වෙබ් ලේඅවුට් එකට. ඒ වගේ ලේඅවුට් තුනක් තියෙනවා. ප්‍රින්ට් ලේඅවුට් එකේ තමයි අපි වැඩ කරන්නේ. ඊට පස්සේ ස්ටේටස් බා. ස්ටේටස් බා කියලා කිව්වා තත්වය අදාළ පේජ් එකේ කොච්චර අකුරු තියෙනවද, කොච්චර වචන තියෙනවද, කොච්චර පේලි ගානක් තියෙනවද, මොන පිටුවේද දැන් ඉන්නේ. පිටු දෙකක් තුනක දෙන්නේ නැත්නම් පළවෙනි පිටුව දෙන්නේ කියලා පිටුව මොකක්ද කියලා කියනවා. ඒ වගේ ආදි වශයෙන් පිටුවේ තියෙන ස්වභාවය ගැන කියනකොට කියන්නේ ස්ටේටස් බා වල තත්ත්ව තීරුව. ඒ වගේම ස්ක්‍රෝල් බාස් දෙකක් අපි කතා කරා. හොරිසන්ටල් කියන්නේ ඔලුවට ලම්බාකාර සිරස් අතර තියෙන ස්ක්‍රෝල් බා එක. ඒ වගේම සෝරි වර්ටිකල් කියන්නේ හොරිසන්ටල් කියලා කියන්නේ ඔලුවට ලම්බාකාරව තියෙන ස්ක්‍රෝල් බා එක. ක්වික් ඇක්සස් බා උඩම තියෙනවා. ක්වික් ඇක්සස් බා එක තියෙනවා උඩම. ඒ වගේම අපි අවසානට ඉගෙන ගන්නවා සේව් කරන්නේ කොහොමද ડોකියුමන්ට් එකක් කියලා. දැන් මේ ડોකියුමන්ට් එකේ මොන හරි මන් ටයිප් කළොත් ඒ ටයිප් කරනදී අපිට පස්සෙත් ඕන නම් හරිද? පස්සෙත් ඕන නම් මේක සේව් කරලා තියාගන්න පුළුවන් අපිට. පස්සෙත් ඕන නම් සේව් කරලා තියාගන්න පුළුවන්. ෆයිල් ගියා සේව් කිව්වා. සේව් කරන්නේ කොහමද? ෆයිල් ගියා සේව් කිව්වා පළවෙනි වතාවේ නම්. හරිද? ඊළඟ වතාවේ අපිට සේව් කරනවා නම් මෙතන තියෙනවා සේව් බටන් එක. මේ තියෙන සේව් බටන් එක. මේක ක්ලික් කරොත් ක්වික් ඇක්සස් ටූල් බාර් එකේ තියෙන සේව් කියලා බටන් එකක්. එයා ක්ලික් කරම සේව් වෙනවා. එහෙම නැත්නම් ෂෝට් කට් එකෙන් කීබෝඩ් එකෙන් අපි ගහනවා නම් මොකද්ද? CTRL + S control plus s ගහපුව මොකද වෙන්නේ? අදාළ ෆයිල් එක සේව් වෙනවා. එහෙනම් අපි ඉස්සල්ලාම සේව් කරන්න සාමතද කරන්නේ යනවා ෆයිල් සේව්. ෆයිල් සේව් ගියපුවම මෙයා සේව් කරන්නේ කොහෙද කියලා අපිට තැන දෙන්න ඕන. අපි බ්‍රවුස් කියන command එකට ගිහිල්ලා බ්‍රවුස් කරනවා කියන්නේ සොයනවා කියන එක. කොහෙද සේව් කරන්න කියලා මම කියනවා. මම කියනවා d එකේ. අපි ඉගෙන ගත්තනේ යම් ෆයිල් එකක් සේව් කරන්න ඕන කොහෙද? D part එක කියලා hard disk එකේ C එකේ documents වල කොහෙවත් save කරන්නේ නැහැ. D එකේ 2021 කියලා මම හදා ඉන්නවා මගේ computer එකේ. ඊට පස්සේ මම lazy වෙන්න හදාන තිනවා online courses කියලා. Online courses වලට ගිහිල්ලා ඔගොල්ලොන්ගේ 2 courses 4 set එක මේක double click කරලා lessons වලට ගිහිල්ලා මම ඒක save කරනවා. දැන් මෙතන තමයි මම save කරන්නේ. නමක් දෙනවා. අර ෆෝල්ඩර්ස් ඇතුළට මං ගියේ මේක කොහේ හරි මට තියාගන්න නිශ්චිතනක් ඕන නිසා. නමක් දෙනවා. මම මේකට දෙනවා නමක් how to save කියලා. නමක් ඕන එකක් දෙන්න පුළුවන්. how to save කියලා දුන්නට පස්සේ දීලා ටයිප් කරලා save බටන් එක ක්ලික් කරාට පස්සේ මෙයා අර මම දීපු ස්ථානේ save වෙනවා. ඔන්න දැන් ඒ ෆයිල් එක සේව් වුණා. how to save කිව්වට පස්සේ how to save කියන නමින් සේව් වෙලා තිනවා. ඔයාලට පේනවා දැන් උඩේ නම ඇවිල්ලා තිනවා. දැන් ડોකියුමන්ට් නෙවෙයි උඩ ඇවිල්ලා තිනවා how to save කියලා ඒ ෆයිල් එකේ නම. right. ඔය විදිහට අපිට පුළුවන්
ෆයිල් එකක වැඩ කරන්න පටන් ගන්න කිසියම් ෆයිල් එකක් වැඩ කිරීමට පටන් ගැනීම සඳහා අපිට ওই අවස්ථාවට කි යොමු කරව ගන්න පුළුවන් යොදවා ගන්න පුළුවන් දැන් ඔයා දන්නවා ෆයිල් එකක් කොහොමද එහෙනම් හදන්න පටන් ගන්න ඒ වගේම ඒ ෆයිල් එක වැඩ කරලා ඉවර නම් අපි සේව් කරගන්නේ කොහොමද කියලා දැන් අදහස් ටිකක් තියෙනවා මම හිතනවා මෙතන ඉන්න හැමෝම මේ කොටස් ටික දන්නවා කියලා නමුත් කිසියම් කොටසක් මඟ හැරුණා නම් ඒ කොටස අනිවාර්යයෙන්ම ඔයා දැන් ඇඩ් කර ගන්න ඕන වගේ මෙමරි එකට මෙතෙක් වයි ගණන ගන්න තියෙන දේවල් වලින් කිසියම් කොටස් කොටසක් වඩ අතහැරලා තිනවා නම් ඔයා ඒ ටික මෙමරි එකට එකතු කර ගන්න ඉතින් මම ඔයාට උගන්වපු දේවල් වල කෙටි සටහනක් දාගෙන ඉන්නවා ඔයාට පේනවා ඇති ඔයාට උගන්වපු දේවල් වල කෙටි සටහනක් තියෙන මෙතෙක් උගන්වපු ඇප්ලිකේෂන් පැකේජ් එකේ මේන් ස්ක්‍රීන් එකේ මේන් ෆීචර්ස් ප්‍රධාන තිරයේ ප්‍රධාන ලක්ෂණ වල ඔයාට උගන්වපු දේවල් වල සටහනක් මම දාගත්තේ මේ. ඉතින් ඔයාට පුළුවන් වෙන්න ඕන මම මේ කතා කරගෙන උගන්වගෙන යන දේවල් වල මෙහෙම සටහනක් කොලේක තියාගන්න. නේද? නිකන් ඔහෙ ස්ක්‍රීන් එක දිහා බලාගෙන හරි ෆෝන් එක දිහා බලාගෙන හරි වැඩක් නැහැ. මේ කියනෙවවා ඔයාට යම් යම් තැන් වලින් තේරුන්නේ නැත්නම් පොඩ්ඩක් නෝට් එකක් සටහනක් දාගන්න අමතක කරගන්න එපා. රයිට් අපි යනවා අභ්‍යාසයකට. හරිද? ඒ අභ්‍යාසයට යනකොට අපිට වැඩ ටිකක් තියෙනවා කරන්න. වැඩ ටිකක් තියෙනවා. මෙන්න මේක තමයි ඔයාට තියෙන පළවෙනි අභ්‍යාසය. මේක පේනවද ළමයි? ඔව් පේනවා සර්. පේන්නේ නැති කවුරු හරි එහෙම ඉන්නවද? මොකද ටිකක් වෙලා ගිය පුතා පේන්නේ නැහැ කියලා කියන්නේ. හැමෝටම පේනවා ඇති කියලා මම හිතනවා. ඒත් මේ අභ්‍යාසයට කරන්න පුළුවන්ද? නිකම් මම පහළට පෙන්වන්න. මේ වගේ කරන්න ඕන දේ වල් ටික කියලා තියෙනවා. ලෙසන් 1 එක ෆොන්ට් ඇට්‍රිබියුට්ස් මුද්‍රිත අක්ෂරවල ලක්ෂණ. ආදුනිකයෙකුට මේ සබ්ජෙක්ට් එක පිළිබඳ කිසිම දෙයක් දන්නේ නැතම මුල විතරයි දන්නේ ළමයෙකුට තමයි මේ අභ්‍යාසය තියෙන්නේ. රයිට්? මේ අභ්‍යාසය මම ඔයගොල්ලන්ට දෙනවා. මේ අභ්‍යාසය ඔයාලට දීපුවම ඔයාලට මේ අභ්‍යාසය තනියෙන් කරන්න පුළුවන්. කම්පියුටර්ස් තියෙන ළමයි කොයි බලන්නේ? ඔයාලගේ වීඩියෝ එක පේන්නේ ඔන් කරගෙන ඉන්නවද කියලා. වීඩියෝ ඔන් කරගෙනද ඔයාලා ඉන්නේ නැද්ද? මොකද්ද කත්තේ? ඊට පස්සේ දිනුෂිකා පේනවා, කරුණාතිලක පේනවා. දිනුෂිකාටයි කරුණාතිලකටයි දෙන්නටම කම්පියුටර්ස් තියෙනවනේ. දිනුෂිකා කම්පියුටර්ස් තියෙනවද? තියෙනවා. කරුණාතිලටත් තියෙනවා. හර්ෂට තියෙනවා සර්. අනිත් කට්ටියට කසුනිට කම්පියුටර්ස් තියෙනවද? නෑ සර්. අශාන් කාවින්දට තියෙනවා සර්. දේශානි තියෙනවා සර්. සංජය නම් කතා කරන්නේ නැහැ, ඉන්නවද? මගේ වින්ඩෝස් ගහන්න දීලා තියෙනවා සර්. තියෙනවා නේ. ඔෆිස් පැකේජිය තියෙනවද? ඉන්නවා සර්. ඔෆිස් පැකේජිය තියෙනවද? ඔව් සර්. රයිට්. උපුලිතට කම්පියුටර් තියෙනවද උපුලිත? නෑ සර්, මේ ෆෝන් එක තමයි ඔක්කොටම. ආ. ඔයාට නම් ඔෆිස් එකකින් හරි වැඩ කර හැකිනේ. ඔව් සර්. එක්ස්පීරියන්ස් එක නම් තියෙනවා. හරි. එනිසා මේ කම්පියුටර්ස් තියෙන ළමයි අනිවාර්යයෙන්ම කරන්න. කම්පියුටර්ස් නැති ළමයිත් අනිවාර්යයෙන්ම කරන්න. හරි. කම්පියුටර්ස් තියෙන ළමයි නැති ළමයි දෙකොල්ලම අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිකල් කරන්න. ප්‍රැක්ටිකල් කරලා මට එවන්නත් ඕන නිකම් බෑ. දැන් ඔයාලට මම පෙන්වන්නම් ඒ වගේ ගෲප් එකක ළමයි ප්‍රැක්ටිකල් කර කර මට එවනව. තියෙන ඒ වගේ ගෲප් එකක්. ඔයාලට පෙන්වද්දි මට ගෲප් කොච්චර තියෙනවද කියලා නේ. මේ ගෲප් එක ඔට්ටු වෙන කොච්චර ඔට්ටිල්ලක් ඔට්ටු වෙන්න ඕනද කියලා ඔයාලට පෙන්වද්දි මේ ඔක්කොම ගෲප්ස් මේ තියෙන්නේ. ඉතින් එනිසා කතන්දරේ ටිකක් වෙනස් මගේ ඔයාලට වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් විවේකයේ කියන එක මට හරිම අඩුයි. එක
එකයි මම අර කියන්නේ හැමදාම ක්ලාස් එකට හැමෝම ඇවිල්ලා සම්බන්ධ වෙන්න කියලා නැත්තම් අපරාදේ මේ වගේ වටිනා පාඨමාලාවක් වායවට ගා ගන්න කොහෙවත් තැනක නැහැ. ඒ නිසා හැමෝම ඇවිල්ලා මේ ටික ඉවර කරගන්න අපිට තව දවස් 10ක් 12ක් 15කට අඩු කාලයකදී කෝස් එක ඉවර කරගන්න පුළුවන්. රයිට්. එතකොට මේ තියෙන්නේ ළමයි ඒ වගේ ගෲප්ස් වලට ප්‍රැක්ටිකල් කරලා එවනේවා මේ. ප්‍රැක්ටිකල් කරලා දැන් මේ ඇක්සස් පාඩමක් කරලා ඇක්සස් පාඩමේ ළමයි මට කරලා යොප් එකක් තමයි තියෙන්නේ. ඒකට පේනවා ඇති ඔයාලට මේ වගේ දැන් අභ්‍යාස කරවන කම්පියුටර්ස් තිබීම වටිනවා. මොකද මම කෝස් එක පටන් ගන්නකොට කිව්වේ කම්පියුටර්ස් නැති වුණාට ගැටලුවක් නැහැ කියලා. මේ තියෙන ළමයි ඒ වගේ කරලා ඕගොල්ලොන්ට ඉස්සරලා ඉන්න බැජ් එකේ ළමයි කරලා එවලා තියෙන ඒවා. ඉතින් ඔගොල්ලොත් කරලා එවන්න ඕන. ඔයාලටත් ගෲප් එකක් මම දීලා ඇති මං හිතන්නේ. හෝම්වර්ක් සෝරි මේ ඔය හෝම්වර්ක් කරලා එවන්න ගෲප් එකක් මම ඔයාලට දුන්නද? නැතු ඇති. මතක නැද්ද එහෙම? අභ්‍යාස දෙකක් හෝ තුනක් දෙන වලට කරන්න. ඒකෙන් පුළුවන් තරම් ලබන සිකුරාදා නෝට කරලා එවන්න හැකි විදිහට ගැටලු තිබේ නම් මට මැසේජ් එකක් හරි වොයිස් මැසේජ් එකක් හරි නැත්නම් කෝල් එකක් හරි දීලා අහන්න. කෝල් එකක් දුන්නට ආන්සර් කරේ නැත්නම් මැසේජ් එකකින් හරි මගෙන් අහන්න මේ ස්ටෙප් එක කොහොමද යන්නේ කියලා. ඒතර මට ඒ වෙලාවේ ඔයාලට කියලා දෙන්න හැකියාවක් තිබුණ නැතුණත් මම මැසේජ් එක බලලා ඊළඟ පාඩමේදී හරි ඒ ගැටලුව ඔයගොල්ලන්ට උගන්වනවා. හයි මේ අභ්‍යාසය කරන්න තියෙන්නේ. මේ අභ්‍යාසය කරනකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන මේ වැඩ කරන ඒරියා එක ඇතුලේ තියෙන්නේ හැම වෙලේම මොකද්ද? කර්සර් එක. කර්සර් එක එකේ උස තීරණය වෙන්නේ ෆොන්ට් එකක් මත. ෆොන්ට් මේ වචනේ හොඳට මතක තියාගන්න. ෆොන්ට් ෆොන්ට් කියන්නේ ගොඩක් අය නම් කියන අකුරු කියලා. ඒක හරියටම වැරදි. ෆොන්ට් කියන්නේ අකුරු නෙමෙයි, මුද්‍රිත අක්ෂර. මොකද පරිගණකවල තියෙන්නේ print කරන letters. ඒ නිසා වරද්ද ගන්න එපා. විභාගේ ප්‍රශ්න පත්‍රයත් ඔයයන් අහන්න පුළුවන්. ෆොන්ට් යනු හරියට යටින් තියෙන්න පුළුවන් අකුරු, ඊළඟට characters, ඊට පස්සේ තියෙන්න පුළුවන් මොකද්ද? print characters කියලා තියෙන්න පුළුවන්. එතකොට ඔයාලා උත්තරේ වෙන්න ඕන මොකද්ද? print නැත්නම් printing characters කියලා උත්තරේ වෙන්න ඕන. සමහර අය ඔක ඔච්චර කිව්වත් අමතක වෙලා ෆොන්ට් කියන්නේ අකුරු කියලා හිතාන ඉන්නවා. දැන් අකුරු කියන්නේ විවිධ වර්ගයේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් දේවල්. අකුරු ලියන්න පුළුවන්, අකුරු අඳින්න පුළුවන්, අකුරු මුද්‍රණය කරන්න පුළුවන්, අකුරු කොටන්න පුළුවන් තැන් තැන් වල, ගස් වල හරි ලී වල හරි අකුරු කොටන්න පුළුවන්. ඒක අකුරු කියන්නේ වෙන කතාවක්. ඒක ෆොන්ට් කියන්නේ මුද්‍රිත අක්ෂර. මුද්‍රිත අක්ෂර තියෙනවා හෝම් ටැබ් එකේ. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ෆොන්ට් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් මුද්‍රිත අක්ෂර නැත්නම් අපි කියන ෆොන්ට් කියලා අපි කතා කරමු. වර්ග ගණනාවක් තියෙනවා. මේ බටන් එක ක්ලික් කරාම අපිට පහළට එනවා මේ වර්ග ගණනාවක්. දැන් මේ වගේ උඩම තියෙන්නේ කැලිබ්‍රි වගේ ෆොන්ට් එකක්. කැලිබ්‍රි 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 ලයිට් වගේ ෆොන්ට් එකක්. කුඩාම චූටිම අකුරු. ඒ කියන්නේ අපි අකුරු වල මහත ගත්තොත් මහත අකුරු ගොඩක් තියෙනවා. ඒ වගේම ඒ අතර සිහින් අකුරු තියෙනවා, මධ්‍යම ප්‍රමාණ අකුරු තියෙනවා. ඉතල ෆොන්ට්ස් වර්ග තුනකට අපි කඩා ගන්නවා. පළවෙනි වර්ගය තමයි ෆොන්ට්ස් කියන එක අපි කඩා ගන්නෙ. තින් ෆොන්ට් ෆොන්ට්ස් කියන එක කඩා ගන්නවා. තින් තින් කියන්නේ මොකද්ද? තින් කියන්නේ සිහින් කියන එක. මම ඔයාලට මේක ටිකක් ලොක් කරලා පෙන්වන්න. ෆොන්ට්ස් කියන්නේ මුද්‍රිත අක්ෂර. ඒ වගේ තියෙනවා ඉංග්‍රීසි ෆොන්ට් වල ගත්තොත් තින් සිහින් ෆොන්ට් සිහින්. අපි ගත්තොත් මෙතෙන්ද ගිහලා හෝම් එකට ගිහලා ෆොන්ට් එකට ගත්තොත් මේ කැලිබ්‍රි කියන එක ගොඩක් සිහින් ෆොන්ට් එකක්. එහෙම නැත්නම් මේ කැලිබ්‍රි ලයිට් කියන එක ගත්තොත් එහෙම කැලිබ්‍රි ලයිට් කියපුවම මොකද්ද? ගොඩාක් සිහින් ෆොන්ට් එකක්. හරි, කැලිබ්‍රි ලයිට් කියන ෆොන්ට් එක. ඊළඟට අපි ගත්තොත් මධ්‍යම ප්‍රමාණයේ ෆොන්ට් එකක්. අපි කියනවා නෝමල් ෆොන්ට් කියලා. නෝමල් ෆොන්ට් මොකද්ද? නෝමල් ෆොන්ට් එකට අපි ගන්න
මේ ෆොන්ට්ස් අතර තියෙනවා ඉංග්‍රීස් ෆොන්ට්ස් අතර මොනවද තියෙන්නේ Times New Roman කියලා මේ ෆොන්ට් එක සාමාන්‍ය ෆොන්ට් එකක් ගොඩක් ඔෆිස් වල ඩොකියුමන්ටේෂන් වලට පාවිච්චි කරනවා ලිපි ලේඛන කටයුතු වලට පාවිච්චි කරනවා මොකද්ද Times New Roman ඊළඟට අපි ගන්නවා thick ෆොන්ට් එක thick කියලා කියන්නේ මොකද්ද thick කියන්නේ මහත මහත වැඩි ෆොන්ට් එක වැඩ කරනකොට ගොඩක් මහතට ඒ ෆොන්ට් එක පේන්න තියෙනවා මොකද්ද ගන්න Arial Black වගේ තවත් මහත ෆොන්ට් තියෙනවා Arial Black තේ මහත ෆොන්ට්ස් ඉතින් එතකොට අපිට ෆොන්ට්ස් වර්ග තෝරගන්න පුළුවන් දැන් මේකේ ගත්තොත් එහෙම thick ෆොන්ට් එකක් මේක අපි දානවා Arial Black වලින් ඔන්න බලන්න මහතයි මේ ෆොන්ට් එක අපි දානවා Times New Roman වලට ඉතින් සිලෙක්ට් කරලා දානවා Times New Roman වලට ඒක සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණය මේ ෆොන්ට් එක අපි දානවා කැලිබ්‍රි බොඩි එක ලයිට් එකට කුඩයි පෙනුම කුඩයි ඔයාලට පේනවද සාමාන්‍ය මේ ෆොන්ට් එකේ තියෙන පළල අඩුයි ලයිට් ඒ වගේ මේක චුට්ටක් පළලෙන් වැඩි හැබැයි ගොඩක් පළල නැහැ මේක ගොඩක් පළලයි ගොඩක් පළලයි මහත වැඩි ෆොන්ට් එක එහෙනම් අපි එක එක වැඩ වලට පාවිච්චි කරනවා මේ ෆොන්ට්ස් වර්ග තුන මොනවද මේ ෆොන්ට්ස් වර්ග තුන thick ෆොන්ට් එක normal ෆොන්ට් එක thick ෆොන්ට් එක right කියන්න බලන්න කවුරු හරි කෙනෙක් මයික් එක ඔන් කරගෙන thick ෆොන්ට් එක normal ෆොන්ට් එක thick ෆොන්ට් එක right ඒකේ නමත් එක්කම කියන්න බලන්න thick කියන්නේ මොකද්ද thin calibri light normal එක times new roman thick එක arial black right තව කෙනෙක් මට කියනවා කියපොම කියපොම මට කියනවා කියන්න කියපොම සමහර අය ඩුග් ගාලා අයින් වෙනවා එහෙම જાතිය දැන් ඒවා මේ ක්ලාස් එකේ ඉන්නවා මම මයික් ඔන් කරලා කියන ගමන් රුන් ගාලා යනවා අය තිමීට හොරු වගේ එනවා හරි කමක් නැහැ කෙසේ හෝ මේක කරගන්න ඕනේ තව එක්කෙනෙක් කියන්න බලන්න කියන්නේ නැත්නම් අපි ඉස්සරහට යනවා ඔන්න ෆොන්ට්ස් වර්ග ටික එතකොට මේ වගේම ෆොන්ට්ස් තියෙනවා මේ thick ඒ වගේම normal thick කියන ෆොන්ට්ස් තියෙනවා මොනවද සිංහලවලත් තියෙනවා සිංහලවල අපි ගොඩක් කලකට ෆොන්ට්ස් ගොඩාක් තියෙනවා අපි මේ fn වගේ ෆොන්ට් එකක් තමයි ගන්න මුලට fm හරිද fm වගේ ෆොන්ට් එකක් හරිද fm මලිටි වගේ ෆොන්ට් එකක් ටිකක් කුඩා ෆොන්ට් එකක් fm මලිටි හරිද ඒ ෆොන්ට් එක කුඩයි මේකේ නම fm මලිටි ෆොන්ට් එක නම FM මලිටි මධ්‍යම ප්‍රමාණය ෆොන්ට් එකක් අපි ගත්තොත් normal ෆොන්ට් එකක් ගත්තොත් normal ෆොන්ට් එකක් ගත්තොත් FM අබය අබය වගේ ෆොන්ට් එකක් normal ෆොන්ට් එකක් වෙනවා අබය FM අබය ඒ වගේම FM බාසුරු වගේ ෆොන්ට් එකක්
FM බාසුරු වගේ ෆොන්ට් එකක් think font font එකක් FM බාසුරු right ඔන්න සිංහල වල තියෙන අර ස්වභාවය සිංහලෙමුත් අපිට වැඩ කරන්න මම මේ කෝස් එක ඇතුලේ යම් ප්‍රමාණයක් වලට උගන උගන්වනවා ඉතින් කතා කළොත් තමයි ටිකක් යන්න පුළුවන් නේ නැත්තම් ඔයාලා ගොළුව වගේ ඉන්නවනම් මමත් මේක අදගෙන යනවා right think font සිංහල fm මලිටි normal font එක ඇටියට fm අබය ඒ වගේම tick font එක ඇටියට fm බාසුරු සලකනවා right කියන්නේ නැනයි කෙනෙක් tin fm multi normal fm abaya tick fm basuru right ඊට ඔන්න font වල ස්වභාවය අපි කතා කළා ඊට පස්සේ මම ඔයාලට කියලා දෙනවා font size ගැන font size ගැන මෙතන font අපිට තෝරගන්න පුළුවන් මේ තියෙන ඉංග්‍රීසි හෝ සිංහල හෝ තමිල් ලෝන් නම් තමිල් ෆොන්ට් එකක් තව මේවා ඉන්ස්ටෝල් වෙලා තියෙන නම් තවත් ෆොන්ට්ස් වර්ග කම්පියුටර්ට ඒ ඕනම එකක් අපිට එලියට ගන්න පුළුවන්. ඉතින් ෆොන්ට්ස් ගොඩාක් සමහර දාගින්නවා තමන් කම්පියුටර්ස් වල. ඉතින් වැඩක් නැහැ. තේරුමක් නැහැ. ඌමනා තමන්ට ඌමනා දේවල් විතරක් කම්පියුටර් එකට දාගත්තාම ප්‍රමාණවත් වෙනවා. රයිට්. එතකොට ෆොන්ට් එකේ සයිස් එක. ෆොන්ට් එකේ සයිස් එක සාමාන්‍යයෙන් මේ විදිහට ගත්තොත් අටෙන් පටන් ගන්න පුළුවන් අට දැන් මේ ඒ කියන අකුර අට හරිද මම ටැබ් කරනවා ටැබ් කරලා ඊට පස්සේ 10 කරනවා ඔන්න 10 ඔය විදිහට මේ 20 ෆොන්ට් එකේ සයිස් එක මේ 36 අවසානම සයිස් එක කීය කියලාද වල හිතන්නේ වර්ඩ් වල ෆොන්ට් එකේ අවසානම සයිස් එක කීය කියලා හිතන්න ඕනේ ටයිප් කරන්න පුළුවන් ඔර කියන්න බලන්න උත්තරය 72 සර් ඔව් අපිට පේන්නේ 72 වගේ නේද අපි ඔන්න අකුරක් ටයිප් කරලා බලමු ඒ අකුරම ගමු ඒ අකුර දැන් තියෙන 72 න් මම ඔන්න මේක ලොකු කරනවා දැන් කීයද 150 203ට දැන් 3ට ලොකු වෙලා තියෙනවා ඉතින් සෙඩ් එකෙන් පෙට්‍රල් ගහනවා වගේ නේ වෙනවා දැන් කීයද දැන් 143 දැන් 643ට ලොකු වුණා. මේ මේකේ ඔයාලට පේනවා මේ ස්ක්‍රීන් එකේ කීර ලොකුනේ කියලා. රයිට් 643 තවත් ලොක් කරන්න පුළුවන්ද කියලා බලන්න. 10යි කියලා මම ටයිප් කරනවා මේකේ. ලොකු වුණාද? ඔව්. 18 ෆොන්ට් එක ලොකු වුණා. මේ 18ත් ලොකු වෙලා තියෙනවා. අපි බලමු 2000 ගහලා. 18 ගහපුවම ඊටත් වඩා යනවාද කියලා. 2000 කියලා ගහනවා. ආ යන්න බෑ. එහෙනම් ඔයා දැන් දන්නවා විභාග ප්‍රශ්න පත්‍රය වගේ අහයි. වර්ඩ් වල ෆොන්ට් එකක් කොච්චර ලොකු කරන්න පුළුවන්ද කුඩා කරන්න පුළුවන්ද එහෙනම් කොච්චරක් කුඩා කරන්න පුළුවන්ද 1.1 සයිස් එක 1.1 එකට පොයින්ට් කීයක් ලොක් කරන්න පුළුවන්ද 1.1 දීලා තියාගන්න කොලේක ඔව ටියුට් එකේ උගන්වන්නේ නැහැ ප්‍රැක්ටිකලි තමයි මම කියලා දීගෙන යන්නේ හරිද? එතකොට මේක එකට ලොකු කරන්න ඕන නම් අපිට තියෙන්නේ මෙතන ක්ලික් කරොත් 8 දක්වා. උන් 8ට කුඩා වුණා. දැන් 8ට කුඩා වුණා. එකට කුඩා කරන්න ඕන නම් අපිට පුළුවන් මෙතන එක ටයිප් කරලා එන්ටර් එකක් දෙන්න. ඔන්න එකට කුඩා වුණා. පේන්නේවත් නැහැ දැන්. චූටිවට තියෙනවා. ඒ කියන්නේ
फॉन्ट एक का साइज़ से के हैदिन नहीं है मेरे लिए में मुकेंद्र फॉन्ट एक का साइज़ से के है मेरे लिए में हैदिन मुकेंद्र पॉइंट्स वाली बॉल पॉइंट पैन का अर्गनवा इतने बॉल पॉइंट पैन का तुड़किंग एक का तना का तीतक तिब्बत एक का पॉइंट एकाई ये उड़े तावत्ते का तिब्बत पॉइंट देकाई දැන් මම උපකල්පනයක් විතරයි මේ කියන්නේ වරද්ද ගන්න දෙන්න එපා. පොයින්ට් 1යි හරිද? තව පොයින්ට් එකක් ඒ ළඟම තිබ්බොත් මොකද්ද? පොයින්ට් 2යි. එහෙනම් මේක ළඟ ළඟ තියන්න බෑ. පොයින්ට් 3යි 4යි 5යි 6යි කියලා මම පහළට පහළට තියන්න පුළුවන්. ළඟ 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 තියාගෙන යන්න පුළුවන්. කියපුවොත් මොකද වෙන්නේ? උසක් හැදෙනවා. මේ පොයින්ට්ස් වලින් හැදෙනවා මොකද්ද? උසක්. අන්න ඒක තමයි අකුරක උසක් කියලා කියන්නේ. මේ අකුරේ එතකොට පොයින්ට්ස් ගන්නක් තියෙනවා. अबे आप ही हितने में बॉल पॉइंट पैन का तुड़क के में नहीं है एल्पिनिटे तुड़क का तवड़ा कुड़ा चूटी तुड़क की इंतमाए पॉइंटे का मानेंगे यारी है दिल देना में ये अकुरक है दिन विधि पॉइंट बच्चर प्रमाण किंतु है दिन के लोग आड़े दें पहले दिल आती पॉइंट्स वालिंग है दिन ये पॉइंट्स वाला प्रमाण इतमा में तीन मितने तीन ना ना पॉइंट्स की याद अटे सिटे है तो देखा था उड़ाकरण අකුරු ලොකු කරනවාට අපි ගහුවා CTRL control plus plus කියන්නේ එකතු කිරීම ලකුණ එහෙම ගහන්න මේ දෙක එකට ගහන්න කියලා ඒ කියන්නේ ලොකු කරන්න මෙන්න මේ කී එක කුඩා කරන්න ඕකේ අනිත් කී එක ඒ ෂෝට් කට් කීස් උත් මම කීපයක් ඔන්න යනවා මට දැන් මම කියලා දුන්නා මේක increase font increase इंक्रीज से क्या निपत इंक्रीज क्या निवेदिक करना क्या निका मैं वादे वाला लिया गांडो ने निका अरे उल्लमा टक एंकर आवा के ही मिंडे पा दानो ने तब अपचन ना तब मांगा दें कि ये भी डिक्रीज इंक्रीज क्या निवेदिक करना वाह कंट्रोल प्लस मैं कर किया नमदान नो आदे मैं साला कौन टे curly bracket කියන සංගල වරහන්. එතකොට ඔන්න ඔය විදිහට තමයි අඩු කිරීම සහ වැඩි කිරීම කරන්නේ. ඒක ක්‍රමයක්. අකුරු ලොකු කරන්න කුඩා කරන්න තව ක්‍රමයක් තියෙනවා. මෙතන තියෙනවා මොකද්ද? increase font කියලා. shortcut එකකුත් පෙන්ලා තියෙනවා. increase font කරන්න තව shortcut එකක් මේ. මෙයාව click කරනකොට මේ අකුරු ලොකු වෙනවා මේ. දැක්කද ඒ point එක? එතන බස් ඒක මෙහා පැත්තෙන් තියෙන එක ක්ලික් කරනකොට මොකද වෙන්නේ? decrease font වෙනවා. කුඩා වෙනවා. පැහැදිලිද? අකුරු ලොකු කුඩා කරන එක. right. අකුරු විශාලනය කරනවට කියන නම මොකද්ද? කියන්න කවුරු හරි? increase. increase නිකන් increase නෙමෙයි. increase font. font. shortcut එක කියන්නේ control plus curly bracket yes open curly bracket ek open nikne angala varan arin ek ema naththam tawat shortcut ekak wada peena thiyena mokadda eka control plus shift plus mokadda me pallaya thiyena methana control shift එවගේම greater than නේද greater than CTRL control plus shift 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 plus greater than කියන්නේ මෙන්න මේ සලකුණු එනවා increase කරන්න font එකක් ඔයාලට ක්‍රම දෙකක් තියෙනවා දැන් shortcut දෙකක්
then decrease karanne ke shortcut ek hoya shortcut ek kiyanna mata kawuda tagala kiyanna control plus curly brackets yes control plus close curly bracket එක ක්‍රමයක් තව ක්‍රමයක් පේන්න තියෙනවා control plus shift data than plus data than ඕයි හරි pronunciation පොඩි upset එකක් තියෙනවා ඒක අපි හදමු control shift plus එක ඇවිල්ලා greater than ඔයා later than වගේ නමක් කිව්වේ කමක් නැහැ එහෙම කියවෙන්න ඕනේ එතකොට අපිට හදා ගන්න පුළුවන්. ඒකට අපි කියන්නේ greater than මේ මේ සලකුණට කියන්නේ greater than කියන්නේ යමක් යමකට වඩා වැඩි කියන්නේ අපි අර ඉස්කෝලේ කාලේ ඉගෙන ගත්තා. මේකට කියන්නේ less than මේකට කියන්නේ less than මේකට කියන්නේ මොකද්ද greater than කියන බණ කට්ටියම greater than less than greater than less than less than greater than less than less than ඒවා ඉගෙන ගන්න ඒවා ජෙනරල් නොලෙජ් එක සාමාන්‍යයෙන් අපි ළඟ තියෙන පොදු දැනුම මේවා මේ ෂෝට්කට් ලියලා තියා ගන්න මේවා අවශ්‍යයි වාගේ වැඩ කරන වෙලාවටත් වාගේ විභාගෙට උත්තර ලිවීම සඳහා ඕකේ ඊට පස්සේ තියෙනවා ෆොන්ට් වල තවත් දෙයක් මොකක්ද ඒ දේ फ़ॉन्ट वाला तो ये ना बोल्ड इटैलिक अंडरलाइन स्ट्रिक्ट थ्रू किया लायका बोल्ड इटैलिक अंडरलाइन स्ट्रिक्ट थ्रू किया लायका राइट बालमु आप एक कॉमा देख कर आने की अब कमांड देख वाट मेक कम किया देना कॉपी कमांड के नाम है कॉपी कॉपी कराने को हमें द शॉर्टकट टेका control c control c very good c g r l plus c copy එකම එනවා තවත් command එකක් ඇලිලා මොකද්ද copy කළොත් ඒක තව තැනකට අරන් ගිලා තියන්න ඕනේ දැන් මං කලේ මෙන්න මේ සම්පත්තින නම හරි මේ නම ඉසලක් කොපි කරගත්තා control c ගහලා keyboard එකේ control එක ඔබාගෙන c අකුර ගැහුවා ගහලා මට පහලට ගේන උණ ඊළඟ පේළියට එහෙනම් cursor එක තියෙනවා මේ දකුණු පැත්තේ කියලා enter එකක් දෙනවා දීපන් පහලට එනවා control paste කරන්න ඕන paste කරන්න අපි පාවිච්චි කරා control v paste කරන්න control v දන්නා කියන්නේ control v control v ඔන්නම control v ගැහුවා. තවත් පාරක් මට paste කරන්න ඕන. control v පාරක් ඕන. control v. එන අපිට control v c ගහලා copy කළ හැකි. control මොනවා ගහලාද paste කරන්න පුළුවන්? control v. v අකුර ගහලා. මේකට කියනවා copy කියලා. මේකට කියනවා මොකද්ද? paste paste කියලා. paste. yes. paste alavin right palaweni sampat kiyana wacane uda man me widira select karanawa kohomada select karanne krama kipayak kiyala denna man select karanna me kiyala denne ogollo melowoma deyak dannae kiyala hita gana hondi ogollo melowoma deyak me subject gana dannae kiyala tan kiyala denne ogollo godak aya mewa dannwa athiye athi namuth me wage wedi pura dewal allagan cursor ekak wampasin tiyala माउस के लेफ्ट बटन का क्लिक कर गए ना मैं वो देता दाकुनु पास का ऐड गए ना वाई तो बट मुकद्दे ने सिलेक्ट करें ये वाकी मैं कर्सर का दाकुनु पास इंतियला आवश्यने वचने वाम पास का माउस के लेफ्ट बटन का प्रश कर गए ना तादेक कर गए ना ऐड गए ना इतने भी निकलने इमानत तं अपने लेफ्ट
අකුර පටන් ගන්න තැන වම්පස මුලම තියලා ඩබල් ක්ලික් එකක් දෙන්න පුළුවන් මවුස් එකේ ඒ අකුරේ මුලම තියාගෙන දීපුවම එකපාරම සිලෙක්ට් වෙනවා. එහෙම නැත්නම් අකුර දකුණු පසෙන් තියලා ඒ ආසන්නයේම පොයින්ට් එක තියාගෙන ඩබල් ක්ලික් එකක් දීපුවම මේ පැත්තට සිලෙක්ට් වෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් වම්පස තියාගෙන shift කියන කී එක ඔබාගෙන shift කියන කී එක ඔබාගෙන keyboard එකේ ඔයාලා දැකලා ඇති arrow keys හතරක් තියෙනවා. මොනවද ඒ arrow keys හතර? උඩට තියෙන arrow keys එක, යටට තියෙන arrow key එකක්, වම්පසට තියෙන, දකුණු පසට තියෙන. හරිද? arrow keys ඊතල සහිත යතුරු. shift එක තද කරගෙන මේ යතුරක් press කරපුවොත් මේ විදිහට එනවා. නැත්නම් දකුණු පසට යන්න ඕන නම් cursor එක දකුණු පසෙන් තියාගෙන shift යතුර තද කරගෙන right arrow key එක press කරපු උරින් අකුර මේ විදිහට අපිට පේනවා. හයිට් ඒ විදිහට වඩ පුළුවන් select කරන්න. select කරන්න. ඒ වගේම shortcut එකක් වලට මම කියලා දෙන්නම්. all select කරන්න. මේ මුළු පිටුවම එකවරම select කරන්න ඕන නම්. හරිද? මුළු document එකම select කරන්න ඕන නම් මොකද shortcut එක කවුරුද දන්නලා මේ කියන්නේ? control A sir. yes control A. very good. control A ගහපුවම ඔක්කොම ටික select වෙනවා. control a ගහපම ඔක්කොම ටික select වෙනවා කොහේ හිටියත් cursor එක කොහේ තියාන හිටියත් control a ගහපම ගම ඔක්කොම ටික select වෙනවා right all select control a කින් වෙන්නේ මොකද්ද all select shortcut එක වැඩ කරන්න හැමෝම try කරන්න ඔබ shortcut එක වැඩ කරනකොට තමයි ලස්සන නැත්තම් අපිට ඇහිඳ 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 ऑफिस वोल्ट में गिव हो निकांग अभी अरे एस्पेर नेती कानून उन्हें वाले आकुरु ऐहिं दिन वाकी कीबोर्ड वाली ना आकुरु हम दरा प्रैक्टिस करन पाठार कीबोर्ड प्रैक्टिस करन लेसन है मोन्ना यान मंग कीबोर्ड प्रैक्टिस करन लेसन ने कक एवान्ना तर कीबोर्ड डे को हम दरा वेगी प्रैक्टिस कर गान पुलवा मारे මට කැමති විදිහට මම සිලෙක්ට් කරගත්තා B අකුර ක්ලික් කරාම බෝල්ඩ් වෙනවා. එහෙනම් ඊළඟ එක I අකුර ක්ලික් කරාම ඉටලික් වෙනවා. මොකක්ද බෝල්ඩ් වෙනවා කියන්නේ? අකුරවල පරිමිතිය වැඩිවීම. අකුරවල මහත වැඩිවීම බෝල්ඩ්. ඉටලික් කියන්නේ මොකක්ද? යම් වචනයක හෝ ඡේදයක අකුරු අංශක 15ක් පමණ දකුණු පසට ඇලවීම. අංශක 15ක් පමණ දකුණු පසට ඇලවීමට අපි කියනවා ඉතලික් කියලා. අන්ඩර්ලයින් කියන්නේ මොකක්ද? මැදින් කියන්නේ යටින් ඉරක් ඇඳීම. ඊට පස්සේ තියෙනවා තවත් එකක් මෙන්න මෙතන. අපි ඒකට කියනවා මොකද්ද? ස්ට්‍රික් ට්‍රූ කියලා. ස්ට්‍රික් ට්‍රූ කියන්නේ මේ ඉරක් අඳිනවා මැදින්. අකුරු වලට මැදින් ඉරක් අඳින්න ඕන අපිට ස්ට්‍රික් ට්‍රූ යන්න පුළුවන්. මේ දීපු command අපිට අහෝසි කරන්න ඕන නම් අයපාරක් select කළා නේද ඒ විධානයේ උඩම click කළා underline නම් underline උඩ click කරම ඒක අහෝසි වෙනවා italic අහෝසි කරන්න ඕන නම් italic උඩ click කරාම ඒක අහෝසි වෙනවා හරි ඒ වගේම bold එක අහෝසි කරන්න ඕන නම් ඒක උඩ click කරාම ඒක අහෝසි වෙනවා right එහෙනම් ඒ වගේ shortcuts ටිකක් ලියා ගන්න බලන්න ටක් ගාලා bold italic underline bold bold යන බාන මොකද්ද කියලා control b italic නා
control I control I underline u control u click through na yes ending la balannu api mugadda shortcut ekak netha shortcut ekak strict tool de dila ne නැත් ස්ට්‍රක්චර් එක මගම ස්ට්‍රක්චර් එකට අපිට යන්න වෙන්නේ නම් කමාන්ඩ් එක නේද මේ ඕන එකක් ගිය එක අපිට control b ගහපුවම මේක bold වෙනවා control i ගහපුවම keyboard එකෙන් මේක italic වෙනවා මේක underline වෙනවා underlines වර්ග ගොඩක් තියෙනවා underlines වර්ග ගොඩක් තියෙනවා අපිට පේනවා ඉතින් මේ විවිධ වර්ගයේ underlines වලට යොදා ගන්න පුළුවන් තමන් කැමති විදිහට මෝ අන්ඩර්ලයින් කියලා තව මෝ අන්ඩර්ලයින් ගියයි තවත් වැඩි පුරුදු දෙයක් ගන්න. අන්ඩර්ලයින් කලර් එකක් ඕන නැවට අන්ඩර්ලයින් කලර් එකක් දා ගන්න. රයිට්. ඊට පස්සේ අපි කමාන්ඩ් එකක් ඉගෙන ගන්නවා. වැඩක් කර කර යන ගමන් ඒ වැඩේ නැවත කරපු වැඩේ ආපස්සට කරන්න. කරපු වැඩේ ආපස්සට කරනවා. හරිද? කරපු වැඩේ ආපස්සට කරනවා. बैकवर्ड बैकवर्ड यमक कर करें आपस बैकवर्ड यम किसी वेड़क कर करें एक आपस आंद फॉरवर्ड बैकवर्ड වැඩක් කර කර ඉඳලා බැක් වර්ඩ් වෙනවා ෂෝට් කට් එක මොකද්ද ෆෝවර්ඩ් වෙනවා බැක් වර්ඩ් ආපස්සට මම ඔන්න කන්ට්‍රෝල් ඉසඩ් ගහනවා कंट्रोल वाई गानो इसराटे आपस इसराट मेकट कीनो अंडू अंडू मेकट मुका अंडू की नोकेरी රීඩූ කියන්නේ නැවත කිරීම. අන්ඩු සහ රීඩූ කියලා ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා. මම මේ කතා කරන්න යන්නේ මහා ලොකු ඇප්ලිකේෂන් හතරක් වාට ඉගෙන ගන්න තියෙනවා. ඒකෙන් වර්ඩ් වල තමයි මේ කතන්දරේ ඔක්කොම කියලා දීගෙන යන්නේ. ඊට පස්සේ ඉතුරුව වතුර ගලනවා වගේ ඉවර කරන්න පුළුවන් අපිට. හැබැයි වාට මේ මෙලෝඩියක් තේරලා නැත්තම් ආ මේ කෝස් එකේට එන එකේ කිසිම තේරුමක් නැහැ. මේ ටික තේරුම් ගන්න බැරි කවුරු හරි ඉන්නවා නම් අපරාධයක් මේ කෝස් එකේ රැඳිලා ඉන්නේ. කියන්නේ මේ බේසික් එකක් කියන්නේ. එදිනෙදා වැඩ කරනකොට අවශ්‍ය කරන දේවල්. බැක්වර්ඩ් වෙනවා කරන වැඩේ. ඒකට අපි කියනවා මොකද්ද? අන්ඩු කියලා. අන්ඩු කරන්නේ කන්ට්‍රෝල් Z ගහලා කීබෝඩ් එකෙන්. ඒ වගේම රීඩු කියන්නේ කරපු අන්ඩු එක නැවත ඉස්සරහට ගන්න එක. කන්ට්‍රෝල් Y ගහලා තමයි කරන්නේ. ෂෝට්කට් මම මේ මෙච්චර කියලා දීගෙන යන්නේ වැඩ කරන්න ලේසි වෙන්න ඕන. නැත්නම් අපි වැඩ කරනකොට හරි කැතයි. මවුස් එක වෙනවා කීබෝඩ් එක වෙනවා රේ වෙනවා මෙහෙ වෙනවා අත ගන්නවා ඔලුව කහනවා අකුල් දෙක අස්සේ අද්ද ගහ ගන්නවා කිසිම පිළිවෙලක් නැහැ ගුරුවරයෙක් අසලකවත් ඉඳලා නැහැ හරි ඉතින් ලැබ් වල එහෙම අපි ඔයාලා මට මුණ ගැහෙනවා නම් ඕගොල්ලෝ කරටි කැඩෙන්න ප්‍රැක්ටිකල් එක දෙනවා අපි අපිට මුණ ගැහෙන්නේ නැහැ ඔයාලා පුරුණෑගලට ආසන්නව කවුරු හරි ඉන්නවද මෙතන ළමයි ප්‍රැක්ටිකල් එකක් ගෙනලා දෙන්න පුළුවන් ලැබ් එක නිකන් ගෙවල් වල ඉන්න किसियम वचन अकुरा अरे अभी तुमको ओ विधि टाइप कला
ඒ අකුර හෝ වචනයට යටින් යටින් කුඩා අකුරක් ලෙස පහලින් පෙන්වන්න පුළුවන් තවත් අකුරක් හෝ වචනයක්. ඒ අකුර හෝ වචනේ කුඩා කරන්න ඕන අකුර හෝ වචනේ සිලෙක්ට් කළා subscript කියන command එකට ගියොත් ඒක පහලට ඇවිල්ලා කුඩා වෙනවා. අට ඔය දෙයට පේනවා. නේද? 10 දෙකේ බලය कुड़ा खंड लेकिन सब्सक्रिप्ट शॉर्टकट कंट्रोल धन लाख कंट्रोल समान सब्सक्रिप्ट වගේම වචනයක් තියෙනවා සුපර්ස්ක්‍රිප්ට් කියලා. සුපර්ස්ක්‍රිප්ට් කියන්නේ කිසියම් වර්ගයක් විදිහට ඉලක්කමක් හෝ එමත්නම් අපි කියන O2 H2 කියලා මූලයන් ලෝහයන් පිළිබඳ හඳුන්වන්නේ දැන්. අන්න එවැනි අවස්ථාවක් වෙදුනොත් අපිට ඔය විදිහට අකුරක් අපිට ටයිප් කරලා දෙකම මම ටයිප් කරන්නම්කො. මෙයා සිලෙක්ට් කරනවා. ඒ කුඩා වෙන්න ඕනෙක් විතරයි සිලෙක්ට් කරන්නේ. අදාළ ඉලක්කම සිලෙක්ට් කළා. අපි යනවා සුපර් ස්ක්‍රිප්ට් වලට. සුපර් ස්ක්‍රිප්ට් කරත් ඔය විදිහට එනවා. 53 බලේ. වචනයක් වුණත් උඩට ගන්න පුළුවන්. හලෝ. अरे शॉर्टकट के वेन्नी कंट्रोल प्लस शिफ्ट प्लस प्लस मैं वाते के वाड़े कहाँ हो रहे हैं मैं कीज तूने एक बार गांड पुलवा में दो समान इस सुपरस्क्रिप्ट कंप्यूटर अभ्यास वीडियो बल बल कर මේ දැන් කරගෙන යන්නේ අභ්‍යාසයක් කුඩා අභ්‍යාසයක් කරගෙන යනවා මේ වගේ එකක් කරලා කරලා එවන්න ඕනේ විධිමත් නැති උනට කමක් නැහැ මේ වගේ චක බ්ලාස් එකක් කරලා එවන්න ඕනේ එහෙනම් පටන් ගන්න ඉඳලා ඔයාලට යමක් උගන්වපු දේ තමයි මම කරන්නේ මේක වීඩියෝ එක බලන බල බල කරොත් මේ විදිහටම කරන්න පුළුවන් කරපුවම ඔයාට නිකම්ම අත හුරු වෙනවා කට හරි උගන්වන්න පුළුවන් දැනුමක් එනවා රයිට් ඊළඟට තියෙනවා මොකද්ද मेतन कमांड चेंज केस अब पुलवांग चेंज केस टाइप करना टाइप करना अच्छा प्रश्न अद्देकी एंगल टाइप करना अद्देकी एंगल टाइप करना अब कुड़ाकर मुखद पावित कंट्रोल ओपन कर्ली ब्रैकेट कॉपीकरण मुखद गहन कंट्रोल सी ए का एंटर करना पहाल टेंड पेस्ट करने में करते क्या हैं कंट्रोल वी कंट्रोल वी कंट्रोल वी कंट्रोल वी के उन्हें मां पहाड़ गा गा तो हम पालेवेनी बच्चे ने सिलेक्ट कर ला सिलेक्ट करने दें दानो या मैं चेंज केस से कर गिर ला चेंज केस से के मैं यात्रा तीन ईता ले क्लिक करो सेंटेंस केस के लिए कवार गया क्यों तावार गया
තව වර්ගයක් තියෙනවා අපකේස් තව වර්ගයක් තියෙනවා කැපිටලයිස් ඊච් වර්ඩ් කියලා තව වර්ගයක් තියෙනවා ටොගල් කේස් කියලා දැන් සෙන්ටෙන්ස් කේස් කියලා කියන්නේ කොයි වෙලාවෙ හරි වාක්‍යයක් ටයිප් කරන වලට අකුරු තියෙන්න ඕන වචන තියෙන්න ඕන විදිහ මුල අකුරු කැපිටල් ඉතුරු අකුරු සිම්පල් වලින් තියෙනවා ඒකට තමයි අපි චේන්ජ් කේස් කියන්නේ සෙකන්ඩ් ස්ටෙප් එකට ගිහින් බලමු මොකක්ද ඊළඟ කේස් එක ලෝව කේස් යම් අවස්ථාවකදී සියලුම අකුරු කුඩා අකුරු හැටියට තියා ගන්න උනොත් ලෝව කේස් තාපුන සියලුම අකුරු කුඩා වෙනවා ටග් ගාලා ඕනම පිටු 10ක 50ක උනත් කමක් නැහැ ඊළඟට එන ලෝව කේස් කුඩා අකුරු තියෙනවනම් සිම්පල් අකුරු නම් තියෙනවනම් අපිට ලෝව කේස් තාපුන සියලුම අකුරු කැපිටල් වෙනවා වන් ෂොට් වෙනවා ඔන් ද ස්පොට් ඊළඟට කැපිටලයිස් ඊච් වර්ඩ් කැපිටලයිස් ඊච් වර්ඩ් වලින් කියන්නේ මොකද්ද සෑම ඡේදයකම සෑම පදයකම මුල අකුරු කැපිටල් ඡේදයේ සෑම පදයකම මුල අකුරු කැපිටල් ඊළඟේ කිය අනිත් පැත්ත මොකද්ද ටොගල් කේස් මොකද උනේ ඔයාලා දැකලා නැතුව ඇති මෙහෙම කවුරුත් වචන ලියනවා මුල අකුරු සිම්පල්ත් නැතුව කැපිටල් හැබැයි ආර්ට් වර්ක් වගේ කරනකොට ඕන නම් මෙහෙම කරන්න පුළුවන් ඔන්න කේසස් වල ස්වභාවය කේසස් ඊළඟට තියෙනවා clear all formatting clear all formatting බලන්න මන් දානවා නමක් ටයිප් කරලා නම් මේකට දානවා ෆෝමැට්ස් ටිකක් සයිස් එක ගොඩක් ලොකු කරනවා බෝල් කරනවා ඉතලික් කරනවා අන්ඩර්ලයින් කරනවා ස්ක්‍රිප්ට් ටූ කරනවා දාලා මන් කල එකකුත් දානවා මේකට දාලා මම මේ විදිහට ගිහලා සිලෙක්ට් කරලා ඕල් ෆෝමැටින් දුන්නොත් මේ ඔක්කොම කුඩා වෙලා සාමාන්‍ය තව කලයක විතරයි ඇතුළේ බෝල්ඩ් ඉතලික් අන්ඩර්ලයින් සමස්ත අයින් වෙලා කැලිබ්‍ර බොඩි කියන ඩිෆෝල්ට් තත්ත්වයට ආවා ඩිෆෝල්ට් තත්ත්වය කියන්නේ පවතින තත්ත්වය හැම වෙලේම ටයිප් කරන පවතින තත්ත්වය ඩිෆෝල්ට් රයිට් දැන් මේ වගේ අපිට තිබුණොත් එහෙම සියම් වෙලාවක හයිලයිට් වෙලා මෙතන තියෙන මොකද්ද ටෙක්ස්ට් හයිලයිට් කලකින් හයිලයිට් එක වෙනස් කරන්න පුළුවන් වගේ හයිලයිට් කරපු මම සිලෙක්ට් කරලා ඒ වැඩේ කරන්නේ සිලෙක්ට් කරලා හයිලයිට් එක වෙනස් කරන්න පුළුවන්. තමන්ට කැමති හයිලයිට් කලර් එකකට දාගන්න පුළුවන්. හරිද? තමන්ට කැමති හයිලයිට් කලර් එකකට දාගන්න පුළුවන්. හයිලයිට් එක අනවශ්‍ය නම් අපිට හයිලයිට් එක ඕනේ නැත්තම් no highlight කියලා අපිට අයින් කරගන්න පුළුවන්. no highlight කියලා. මං හිතනවා ඔයගොල්ලන්ට මම මේ කියන එක තේරෙනවා ඇති කියලා. no highlight මෙතන no color දාපම අයින් වෙනවා. ඒ වගේම අපිට කිසියම් වෙලාවක අකුරු වලට color එකක් දාන්න ඕන නම් select කරා ගිහිල්ලා මොනවද කරන්නේ font color එකෙන් තමන් කැමති font එකක් දාගන්න. theme colors නම් theme color, standard colors නම් standard colors, more colors නම් more colors. මෙතන තියෙන මෝ කලර්ස් වලින් අපිට එකක් ගන්න පුළුවන් කස්ටම් කලර් නම් කස්ටම් කලර්ස් මේ විදිහට කියලා ඕකේ කරනවා කලර් එකක් දාන්න. ඒ වගේම ග්‍රේඩියන්ට් එකකුත් දාන්න පුළුවන්. අපි දාපු කලයකේ කලයක චේන්ජ් වෙන්න වගේ ග්‍රේඩියන්ට් කියන්නේ කලර් මික්ස් එකක්. ඒ වගේ කලයක මික්ස් වෙලා තියෙන එක. ඒ වගේ අකුරු දාන්න පුළුවන්. ඒ වගේම අපි ටයිප් කරන ෆොන්ට් එකේ මේක මම හිතන්නේ 2010 එමෙ නෑ මේ ඔප්ෂන් එක. තාඩිද? ටෙක්ස්ට් ඉෆෙක්ට් ඇන්ඩ් ටයිපෝග්‍රැෆි කියන එකට යන්න පුළුවන්. එදිරි කියලා අපිට ඉෆෙක්ට්ස් දාන්න පුළුවන් කොට. ඉෆෙක්ට්ස් ටෙක්ස්ට් වලට. ඉෆෙක්ට්ස් දාන්න පුළුවන්. ඒ ඉෆෙක්ට්ස් වලට අවුට්ලයින් ඕන නම් අවුට්ලයින් දාන්න පුළුවන් මේ විදිහට. මම කැමතිද අවුට්ලයින් එකක් දාන්න පුළුවන්. ඒ වගේම ෂැඩෝ එකක් දාන්න පුළුවන් තමන් හෙවණල්ලක් වගේ තියෙන අකුරු. හරිද? වය මැෂින් එකේ තියෙනවා මම කරලා බලන්න ඔයා. මට අත හුරු කරගන්න. හරිද? රිෆ්ලෙක්ෂන් එකක්, ග්ලෝ එකක්, නම්බර් සිස්ටම් එකක්, ඒ වගේ මේ ඕන එකක් අපිට ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි? ඉතින් ඒ වගේ දේවල් වාට බේසික් දේවල් වෙන්න ඕන. මේ වෙනකොට ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන මේ බේසික් තත්ත්වය. එහෙම කළොත් තමයි ඔයාලට පුළුවන් යම් අභ්‍යාසයක් කරන්න. ඔන්න මම ඔයාලට කියලා දීපු පළවෙනි අභ්‍යාසය.
මේ අභ්‍යාසෙ මම සේව් කරනවා දැන් ඔයාට වාගේ ෆෝල්ඩර් එකේ ෆයිල් සේව් ඇස් සේව් කරලා තියෙන මේක සේව් කිව්වම ඒ තුටිය සේව් වෙනවා සේව් ඇස් කියන්නේ මොකක්ද මේ ෆයිල් එක ෆයිල් සේව් ඇස් කියලා අර එම ස්ථානෙම ලෙසන් කියන ස්ථානෙම මට වෙනත් නමකින් සේව් කරන්න පුළුවන් සේව් 2 කියලා මම නම වෙනස් කළා එතනම සේව් කරනවා Save as එකෙන් වෙන්නේ මේ ස්ථානයේ වෙන නමකින් save කිරීම ඕ වෙනත් ස්ථානයක එම නමින්ම save කිරීම. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ අභ්‍යාසය මම ඔයාලට එවපුවම PDF එක එවනවා මේක කරන්න. මේ විදිහට type කරලා පහලට ගන්න තියෙනවා. දැන් ඔයා font වල thick භාවය දන්නවා, thin භාවය දන්නවා, normal භාවය දන්නවා. මේක දැන් type in and line down and change font කියලා font එක change කරලා තියෙන්නේ මෙතන. මෙතන තියෙන අර bold italic underline ටික යොදලා මෙතන තියෙන superscripts subscript යොදලා තියෙනවා හරි මෙතන myself කියන එක කරලා font change කරලා තියෙනවා හරිද මෙතන lower case දාලා තියෙනවා මෙතන upper case දාලා තියෙනවා හරිද මෙතන capitalize each word දාලා තියෙනවා clear all formatting දාලා තියෙනවා font එක කුඩා කරලා තියෙනවා මේ විදිහටම මේ colors දමමි මේ විදිහටම මේ අභ්‍යාසය හදන්න ඕකේ ඊළඟට මේ අභ්‍යාසෙත් වට දෙනවා මම කරන්නේ this is the second exercise for you මෙතන letter එකක් කරන තාලේ american format එකෙන් සහ british format එකෙන් මේ letter එක පළවෙනි letter එක තියෙනවා american format එකෙන් american format එකෙන් අද කෙනෙක් තමන්ගේ ආයතන ප්‍රධානියට තමන්ගේ තොරතුරු මෙතන දාලා තියෙනවා ලියුමි. වට දැන් ෆොන්ට් එක හොයා ගන්න පුළුවන් 14න් ටයිම්ස් නිව් රෝමන් වල. හරි අතර පරතරයේ මේකේ තියලා තිනවා මම තව ටික කියලා දුන්නේ 1.15 වලට. ඊළඟට the manager monkey donkey and company කියලා දාලා තියෙනවා. request for annual leave. වාර්ෂික නිවාඩු අයදුම් කිරීම කියලා. එයා ප්‍රංශයට යනවා ආගේ ෆැමිලිය එකත් එක්ක එන්සයාගේ වැඩේ කමුඩු බාර දීලා තියෙනවා. මම එනකන් ඒ වැඩ ටික බලා ගන්න. මට වුමන අකුරුත් මට කතා කරන්න. කියලා තමන්ගේ මහා ආයතන ප්‍රධාන ඇඩ්ලියුමක් කියලා දිනවා මේ සඳුන් බුලත් සිංහල කියන කෙනා මේක ඔක්කොම වට පේන දකුණු පැත්තට බරව තියෙනවා දකුණු වම් පැත්තට බරව තියෙනවා එලෙටි හැබැයි A4 කොලයට සෙට් වෙලා තියෙනවා A4 කොලයට වඩා එක රූලක්වත් පල්ලයට ගිහිල්ලා නැහැ නේද මාර්ජින් ගැන මම කියලා දුන්නේ නැහැ ඔයාලට ඊළඟට මාර්ජින් ගැන කියලා දෙනවා බ්‍රිටිෂ් ෆෝමැට් එකෙමුත් ඒක කරන්න බ්‍රිටිෂ් ෆෝමැට් එක වට පේනවා මේ පූජ්‍යලයාගේ ලිපිනේ මේ ලෙටර් එක හදන කෙනාගේ ඒ කියන්නේ යවන්නගේ ලිපිනේ කොයි පැත්තේ තියෙන්නේ දකුණු පැත්තේ තියෙන්නේ. ඉතුරු දේවල් වම් පසට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙතනින් ටැබ් කරලා ඉන්ඩොනේෂියානු එක තියලා තියෙනවා. ඒ වගේම අවසානයේ දකුණු පැත්තට යන තියෙනවා. That is the British format. Okay. The maybe the letters දෙකක් වහ හදන්න ඕන. තවත් මේකත් වාක් කරන්න ඕනේ. ටයිම් තියෙනවනම් මේකත් වාක් කරන්න ඕනේ. මේ විදිහටම දාලා කරලා බලන්න. අඩුපාඩු තියෙනවා මම බලලා කියලා දෙන්න. මට පුළුවන් ඔයා දැනට මේ සබ්ජෙක්ට් එකේ කොහෙද ඉන්නේ කියලා පොඩක් හොයා ගන්න. රයිට්. අදට මේ ලෙසන් එක ඉවරයි. ඊළඟට මැනේජ්මන්ට් ලෙසන් එකට එන්න වැඩි වෙලාවක් ගන්න එපා. විනාඩි 5ක් 10ක් අතරට ටක් ගාලා එන්න. මේ අභ්‍යාස ටික මම ඔක්කොම දානවා ටියුටෝරියල් එකක් දානවා ඒක print out අරගෙන ඊළඟ Friday class එකට ලෑස්ති වෙන්න. Right, thank you very much. Okay sir, thank you. Thank you sir. Thank you sir. Thank you sir.